දැනටම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් වෙලා තියෙනවා. අනිත් කාරණේ තමයි මෙම කොමිසමේ විනිශ්චයකාරවරු ඒ තීන්දුව හිටියා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මෙතන අදහස් ප්‍රකාශ කිරීම හරිනේ. ඒ නිසා ඒක නම් හන්දේ උසාවියේ තියෙන කරුණක් සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. අභියාචනය මේ ගොනු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරනවා. දැන් ඒකට පරිබාර ඔබතුමාගේ ආගම සම්බන්ධයෙන් ගැටලුවකට භූමි දාණය 10000 කියලා. මොකද ඔබතුමා හිතන්නේ ඒක සම්පූර්ණම වැරදි විදියකට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කටයුතු කරගෙන යනවා. विशेष एक्सपर्ट कमिटी विषय हर वनिदा सौख्य मैं लेखन सिंधम पक्षला ये कमिटी वार्ता लभिल अदवेन तो ये वार्ता आदान कलंदर्दान कलम दुख पूर्वी वार्ता तीय एक वार्ता तीन एक दुख में මේක මේ සම්බන්ධව අද මම හිතන්නේ පාර්ලිමේන්තුවේ අපි මම මේ කතාවත් මම වැඩි විස්තර කියනවා. දැන් මේ ඉදිරිපත් කර දැන් මේ සමගි ජනබලයේදී පේන්න රටේ යන්න. රසීලකක් දකින්න රට. මොකද දෙන්නේ නැහැලා තිබුණා. දැන් ඊට පස්සේ ආවට පස්සේ රසීල් ගොඩක් තිබ්බා. ඔබතුමා ආවේ නැහැ නිකන්. සම්දානේ මොනවද අපේ පක්ෂයේ තමයි ඉන්නවා. නමුත් මාස දෙකක් ගාමාවක් වගේ ඉතියේ ඉරේටි. मंत्रीवरुण समारोह देश ඔබතුමාගේ පක්ෂයේ එතකොට දැන් ඔබතුමා හිතනවාද යමක් කරලා වෙලා ඒගොල්ලෝ ආයේ ඔබතුමාගේ පැත්තට නම්ම ගන්න පුළුවන් ඇයි කියලා එහෙම නෙමෙයි ජනතාව දුන්න වරම තියෙනවා ඒ වරමට විරුද්ධව කටයුතු කරන අයට පක්ෂයක් හැදෙන්න අපි විනය පරීක්ෂණයක් අනිවාර්ය කරන්න ඕනේ ඒක තමයි ආරම්භ කරලා තියෙන්නේ ආ කොපමණ කාලයක් ඇයිද මේ විනය පරීක්ෂණ ඉවරලා කවුන්ටර් සඳහා විනය ගම ගන්න ඔබතුමා තමයි කමිටු සභාව නෑ දැන් ඔබතුමා හිතන්නේ ඔබතුමාගේ පක්ෂයේනේ මේ මේ ඔබතුමා ක්‍රියාමාර්ගයේ ගත්තේ ඔවුන් සම්බන්ධයෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට මූලික අධිකරණයක උතුමාණ කරලා තියෙනවා කියන එක. දැන් ඒවේ ප්‍රගතිය කොහොමද සති දෙකක් ඇතුළත සෝපෝස් විශ්වවිද්‍යාලය තියෙනවා සති දෙකක් ඇතුළත ලැබි ඒකෙන් පස්සේ තමයි පක්ෂයේ පිටට පුතුමෝ. ඒ කියන්නේ නිර්පහරින් දුන්න සූදානම් මේ වෙලාවේදී පක්ෂේ අවශ්‍ය නමුත් සමාජයේ කතිකාව ගියේ ඔබතුමාගේ කට්ටියට කිව්වා විස්තර සඳහන් දෙන්න ඔබතුමා ඒකෙන් යමක් ප්‍රයෝජනයක් ගන්න හැකි වෙයි කියන අදහසක් තමයි තිත්තේ සමාජය ප්‍රයෝජනයක් කියන්නේ හිරේදා නැහැ ඊටක ඒවා නිදහස් වීම තමයි නිදහස් වීම සඳහා කවුරුත් අපිට උදව් කරන්නේ සාවි අධිකරණයෙන් තමයි අදහස් කරේ කරපු නැති වැරද්දක් මට දාපු චෝදනාව තමයි කෝටාවේ රාජ්‍යවස්ත ජනාධිපතිතුමාට දාලා තිබුණා මියුසියම් එකක් හදුවා කියලා ඒවගේම චෝදනාව තමයි එක එක නිදස් කොට නිදස් වෙච්ච මන්ත්‍රීවරුන්ට දීලා තිබුණේ. ඒ වෙලාවදී තමයි මාව හිරේ දාලා බුදිය ගන්න පැදුරු දුන්නේ නැහැ මට. ඒ වගේ කරදරයක් අපිට දුන්නා. ක්‍රීම් කේක් එක බිස්කට් එකකට කකා මගේ නෝනා ගෙනල්ලා දුන්නා පාර්ලිමේන්තුවේදී හම්බෙච්ච වෙලාවදී. ඒකත් අතට අරගෙන යන්න දුන්නේ නැහැ. ඒ වගේ තමයි අපිට සැලකුවේ. ඒ නිසා අපි කිසිම ගනුදෙනුවක් මේ ආණ්ඩුවත් එක්ක නැහැ. එම අපිට ගනුදෙනු කරන්න පුළුවන් ආණ්ඩුවක් නෙමෙයි මේ ආණ්ඩුව අපේ සමාජයට දැන් කරන වැරදි වැඩ අපිට හිතාගන්න බැරි විදියට දැන් දැනට දෙන වදේ අපිට හරි වේදනාවක් අපි අපිට වඩා ඒක පැහැදිලි කරන්න ඕක මොකක්ද මේ වදේ ඒවා පාර්ලිමේන්තුවට අද මම ප්‍රකාශ කරනවා ඒක ආගම දැන් තමයි කරන්නේ හිතලට බැරි රාජපක්ෂලාට වාදයක් තමයි දැන් ඉවර කරගෙන ඉන්න කතාව